හොඳයි පුතේ අද පරිසරයේ පාඩම ඒත් තියෙන්නේ අලුත් පාඩමක්. ආ ගිය සතියේ අපේ අපට කළ හැකි වෙනස්කම් නෙවෙයි අපි මොකද්ද වැඩපස් කිරීමේ මාන් පාඩම නේද? ඒ පාඩම අපි අවසන් කරා. ඒකේ කවි පාඩම් කරලා ඇති සමහරු වීඩියෝ නම් එව්වේ නෑ වගේ නේද? කියලා පෙන්වන්න පුළුවන් කාටද ලස්සනට නිදි මත යන්නත් එක්කලා කියන්න බලන්න හොඳයි ලස්සනයි තවත් ලස්සනට කියන්න හොඳයි වඩා ලස්සන කියන්න පුළුවන් වෙන්න ඕන හොඳයි කියන්න එකත් ලස්සනයි. හරි. දැන් අහගෙන ඉන්නවා අපි. හොඳේ. ඒ විදියට පුතේ පැල් කවි, ගොයම් කවි ඒව කියන්න පුරුදු වෙන්න. හොඳේ. හරි. එහෙනම් අපේ අද පාඩමට අපි යමු. අලුත් පාඩමක් තියෙන අලුත් පිටුවක් ගන්න මිනිස් හැසිරීම. මිනිස් හැසිරීම්. පිටුවක් ඕනද? අලුත් පිටුවක් තියෙනවා නම් හොඳයි. මිනිස් හැසිරි මිනිස්සු අපිට සෑක හරි දැන් අහගෙන ඉන්නකෝ. ඔන්න අපි පුතේ මේ අපි ඉන්න සමාජය ඒ කියන්නේ මේ වටපිටාව නේද? අපේ වටපිටාව අපේ සමාජය හොඳ තැනක් වෙනව නම් අපට ගොඩක් හොඳයි නේද? හැමෝම හොඳ මිනිස්සු නම් අපට ගොඩක් හොඳයි ඒක නේද? අපිත් හොඳ මිනිස්සු වෙන්න ඕන. වටේ ඉන්න අපේ සමාජයේ මිනිස්සු හොඳ කෙනෙක් නේද, හොඳ පුද්ගලයෝ වෙනව නම් අපට හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒකට මුලින්ම පුරුදු වෙන්න ඕන තමන් හොඳ කෙනෙක් වෙන්න. ඉක්කුතේ ඒකට තමයි මේ පාඩමේදී අපි යම් යම් දේවල් ටිකක් ඉගෙන ගන්න. හොඳද? එතකොට ඔයාලා දන්නවනේ මේ හොඳ ගුණ මේ හොඳ ගති ගුණවල තියෙන ප්‍රයෝජන නේද? හොඳ ගති ගුණවල තිබෙන ප්‍රයෝජන. ඒ වගේම ඒවා අපේ ජීවිතේට ඉතාම වැදගත් නේද? හොඳ ගති ගුණ. ඒවායින් අපට හොඳ දේවල්ම තමයි අපට ලැබෙන්නේ. අපි හොඳ දේවල් කළොත් අපට ලැබෙන්නේ හොඳ දේවල්ම තමයි. හැබැයි අපි නරක දේවල් කළොත් අපට ලැබෙන්නේ නරක දේවල්ම තමයි. නේද? ඒක සාමාන්‍ය සිද්ධ වෙන දෙයක්. ඉතින් මේ පාඩමේදී අපි හොඳ ගතිගුණ ගැන ටිකක් ඉගෙන ගන්නවා. එකක් තමයි සාමූහිකව ජීවත් වීම. ඒ කියන්නේ හැමෝම සහයෝගයෙන් ජීවත් වීම.
සහයෝගයෙන් ජීවත් වෙනවා නේ, සමගියෙන් ජීවත් වෙනවා කියන්නේ. අන්න ඒක ගැන ඉගෙන ගන්න. ඒකට කතන්දර තියෙනවා ගොඩක්. අපි ඒව ඉගෙන ගන්නවා. හරිද? ඒ වගේම ළඟ ඉන්න යාළුවොත් එක්ක කොහොමද සහයෝගයෙන් කටයුතු කරන්න කියලා නේද? ඒක ඉතින් දැනටමත් ඔයාලා දන්නවා නේද? පාසලේදී, පන්තිවලදී, දහම් පාසලේදී යාළුවොත් එක්ක වැඩ කරනකොට ඔයාලා සහයෝගයෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් අපි ඒවයි තව තව දේවල් කතා කරමු. හොඳද? ඒ වගේම මේ සාමූහිකව වැඩ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් මේ පාඩමේදී අපි කතා කරමු. හොඳද? මිනිස් හැසිරීම කියන්නේ මිනිස්සුන්ගේ හැසිරීම. පුතේ අපට මේ ජීවත් වෙන්න අවශ්‍ය වෙන දේවල් මොනවාද කියලා මම ප්‍රශ්නයක් අහුවොත් ඔයාලා මොනවද කියන්නේ? ජලය. वाते अपिट उमनावेन पुते हुस्म गैनीमत नेद हुस्म गैनीमत अपट පිරිසිදු වාතය උමනා වෙනවා. ජලය උමනා වෙන්නේ බීමට නේද? අපේ ආහාර කෑම උමනා වෙනවා. අපේ ශරීරය වර්ධනය වෙන්න, ශරීරය හැදෙන්න නේ හොඳ ආහාර පිරිසිදු නැව් ආහාර උමනා වෙනවා. ऑक्सीजन අපට පිරිසිදු වටපිටාවක් අවශ්‍යයි නේද? ඒ වගේම භාෂාව කියන්නේ අපි මේ කතා කරන්නේ භාෂාවනේ නේද? දැන් මම කතා කරන දේ ඔයාලට තේරෙනවා. ඔයාලා කතා කරන දේ මට තේරෙනවා. අන්න ඒක තමයි අපි කියන්නේ භාෂාව. දැන් අපි නම් අදහස් හුවමාරු කර ගැනීමට නේද? භාෂාව අපි හදාගන්නේ අදහස් හුවමාරු කර ගැනීමට. හොඳ ගති ගුණ අන්න හරි වෙරි ගුඩ්. ආදරය, කරුණාව, දයාව නේද? අනුකම්පාව, ඒ වගේ හොඳ ගති ගුණ අපදාව තියෙනවා. ඒවත් බෙදා හදා ගන්නවා කියන්නේ අන් අයට උදව් කරනවනේ. අන් අයගේ පිරිසිදුව अवश्य उमना දේවල් ජීවත් වීමට උවමනා දේවල්. මේ පළවෙනි පින්තූරේ බලන්න මෙන්න මේක. මේකෙන් පෙන්වන්නේ වාතය. ජීවත් වීමට පිරිසිදු වාතය උවමනා වෙනවා. ඒ කියන්නේ වාතය. වාතය. මේ හුස්ම ගැනීමට හුස්ම ගැනීමට වාතය උවමනා වෙනවා. ඒවා පිරිසිදු වාතය වෙන්නත් ඕන. දැන් ඉතින් අහගෙනද සර් කියන දේ හොඳේ? ඔය වාහන නිසානේ, කර්මාන්ත ශාලා නිසා අපේ වටපිටාවේ තිබෙන වාතය අපිරිසිදු වෙලා තියෙන්නේ. නමුත් අපි පිරිසිදු වාතය අපට ඉතාම අත්‍යවශ්‍ය දෙයක් නේ. අපිරිසිදු වෙලා තියෙනවා. ඉතින් ඔයාලා තව තව අපිරිසිදු කරන්න නරකයි. නේද? ඔය පොලිතීන් පිලිසීම නේද? පොලිතීන් පුරුස්සනවනේ, පුච්චනවනේ. ඒකෙනුත් වාතය අපිරිසිදු වෙනවා. හරි. ඉතින් කරන්න එපා.
ඊළඟට බලමු මේකෙනුත් පෙන්නන්න මේ පිරිසිදු වාතය තියෙනකොට අපිට හොඳ ඉස්සක් තියෙනවා නේද ඒ වගේම ඔව් පිළිවෙල නේද පිළිවෙල නැත්තම් හොඳ පරිසරයක් ඔව් හොඳ පරිසරයක් තිබීමෙන් අපිට හොඳින් ජීවත් වෙන්න පුළුවන් නේද හොඳ පරිසරයක් අවට පරිසරය හොඳ එකක් වෙන්න ඕන ඒ කියන්නේ දැන් මේ වගේ පරිසරයක් බලන්න එතකොට නගරයක පරිසරයක් නම් ටිකක් ජීවත් වෙන අමාරුයි නේද හැබැයි ඉතින් පහසුයි ඒ වුණාට අමාරුයි හරි ඒක ඉතින් ඔයාලා කල්පනා කරලා බලන්න ඕන දැන් මේ වගේ පරිසරයක් බලමු පිළිවෙල පිරිසිදු බව ලස්සන නේද ඉතින් ඔයාලා ජීවත් වෙන පරිසරයක් මේ වගේ පිරිසිදුව පිළිවෙලට ලස්සනට තියා ගන්න පුළුවන් නම් අපිට හොඳින් ජීවත් වෙන්න පුළුවන් හරි ඉතින් මේ වගේ මෙතනත් පෙන්නන්න තියෙනවා ඔබේ පාසල පාසල උනත් පුතේ පිළිවෙලට ලස්සනට තියෙනකොට නේද හොඳයි පහසුයි අපිට හිතට සැනසීමක් දැනෙන්නේ නේද පාසලේ පිරිසිදුව ලස්සනට තියෙනකොට ඔව් මේකත් මේ පාසල මේ විදිහේ පිළිවෙල බලන්නකො මේ පන්ති කාමරේ මේ වගේ පන්ති කාමරයක් පාෂාදවසයි ඔව් මේ පින්ගුලෙන් පෙන්නන්නේ අන් අයට උදව් කිරීම ඉතින් අපි ජීවත් වෙනකොට අන් අයට උදව් කරන්න ඕන නේද අනිත් අයට උදව් කරන්න නැතුව අපිට දැනෙන්නේ නැහැ සහයෝගය සහයෝගය ඉතින් ඔයාලට යාළුවන්ට උදව් කරන්න පුළුවන් සංගිලා මල්ලිලාට උදව් කරන්න පුළුවන් නේද මේ ඒ විදිහට ඉතින් අපිට උදව් කරන්න පුළුවන් අය ගොඩාරියක් ඉන්නවා ඉතින් සමහර විට මේ පිරිසිදු කිරීමේදී සහයෝගයෙන් වැඩ කරන ගෙදරත් එහෙමයි පාසලෙදිත් එහෙමයි වෙන තැනකත් එහෙම අපි සහයෝගයෙන් වැඩ කරන ඕනේ පිරිසිදු කිරීම වලදී මේ තියෙන තව උදව්වක් ළමයෙක් කරන කිරීම ඔව් අන්නයිට උදව් කිරීම මේකෙනුත් පෙන්වන්නේ නේද ඉගෙන ගන්න වැඩවලදී ඔය යාළුවන්ට උදව් කරනවා ගණන් හදන්න අකුරු කැත නම් කියලා දෙන්න නේද ඉතින් ඒ වගේ උදව් අපිට ගොඩාක් කරන්න පුළුවන් යාළුවන්ට right ඉතින් API ෆොටෝ වලින් තමයි අපි පින්තූර වලින් ඔයාලා දැක්කේ ජීවත් වීමට අවශ්‍ය දේවල් නේද අපිට අවශ්‍ය දේවල් හොඳයි තරුවක් දාලා අපි ලියමු තේ හද ගති ගුණ ඔව්ද ඒවත් ගන්න පුළුවන් ජීවත් වීමට අපට අවශ්‍ය දේවල් ජලය වාතය හොඳයි ඔය මම දැන් කියපු ඒවායින් පහකට වැඩි ලියන්න ඕන තිබුණ ලියන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. වාතේ හොඳ
සර් බෙදා හදා ගැනීම පුළුවන්ද? පුළුවන් පුතේ, ඒවා ලියන්න පුළුවන්. මූලික අවශ්‍යතාද ලියන්න ඕන නෑ නෑ මූලික අවශ්‍යතා නෙමෙයි ජීවත් වීමට අපට ඕන කරන දේවල් ආ දැන් මම කිව්වේ මොනවද මෙන්න මේවා වාතයනේ ඔ පිරිසිදු වටපිටාවක් ආහාර ජාතිය හදගත්තු ගුණ ඔ සහයෝගය බෙදා හදා ගැනීම නේද පිළිවෙල පිරිසිදු බව හොඳ ගති ගුණ උෂ්ණ ගැනීම නිවාස ජලය මලය ගතිගුණ සර් ගස් වැලියන්නත් පුළුවන්ද? පිරිසිදු වටපිටාව නැත්නම් පරිසරය කියලා කියන ගස්සල් නෙමෙයි පරිසරය නැත්නම් පිරිසිදු වටපිටාව සර් නිවාස ලියන්නත් පුළුවන්ද? ආවෝ එකක් පුළුවන් දෙකක් ලිව්වා සෑ ඖෂධ ලියන්න පුළුවන්ද? ඔක්සිජන් හොඳයි පුතේ මේවයින් දැන් ඔයා ලියපු ඒවයින් එකක් කොටු කරන්න පාට පැන්සලකින් ඕන දැන් සරුත් එහෙම කරනවා මම කොටු කරනවා මේක ඔයාලා තමන් කැමති එකක් කොටු කරන්නකෝ තමන් කැමති එකක් කොටු කරන්න කීයක්ද? එකයි කොටු කරන්නේ පහක් විතර ලියන්න ඇතිනේ එයින් තමන් කැමතිම එක කොටු කරන්න තමන් කැමතිම එක ඔන්න මමත් කොටු කරා කැමතිම එක තමන් කැමති එකද? ඔව් තමන් වඩාත්ම කැමති එක තමන්ට ගොඩාක් ලැබෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඔව් මෙන්න මේකේ මට ගොඩාරියක් ලැබෙනවා නම් හොඳයි කියලා හිතෙනවානේ අන්න එක කොටු කරන්න. කොටු කරා. ආ කොටු කරා. මම කොටු කළද? යන්න එපා. පාට බැන්සලකින් බෑ. ඔව් පාට බැන්සලකින් කොටු කරන්නකෝ. කොට වඩ එක තුන සෑ එක නැද පාට කරන්න ඕනද? ඔව් මම ওই කොටු කරලා තියෙන්නේ. ඒ විදිහට කොටු කරා. හරි සෑ එක පාට කරන්නත් ඕනද? නෑ නෑ. පාට පැන්සලකින් කොටු කරා. හරි දැන් කොටු කරලා නේ ඇත්තේ. එහෙනම් දැන් එක එක්කෙනා කියන්න ඕන මම නම කියන කෙනා ඕන කියන්න. හොඳේ? පුළුවන් හොඳයි අනුහස් කියන්න මොකද්ද කොටු කළේ
ඈ පිරිසිදු වාතය පිරිසිදු වාතය හොඳයි පිරිසිදු වාතය හරි චෙනුකි මොකද්ද කොටු කළේ හොඳ ගති ගුණ හොඳ ගති ගුණ හසාරා මොකද්ද කොටු කළේ පිරිසිදු ජලය පිරිසිදු ජලය හරි නවෝද් මොකද්ද කොටු කළේ භාෂාව භාෂාව ලිතුලි මොකද්ද කොටු කළේ ලිතුලි හොඳ ගති ගුණ ඉසිනි මොකද්ද කොටු කළේ හොඳ ගති ගුණ හොඳයි තිසුරි තිසුරි කියන්න මොකද්ද කොටු කළේ තේනුමි දාක්ෂයි දෞකිරීම උදම් වටපිටා උමන්දි දෞකිරීම උමන්දි අන්නයට දෞකිරීම සනුක पुते ඔය දැන් එක එක්කෙනා කිව්වේ එක එක දේවල් නේද? ඒ කියන්නේ මම කිව්වේ Tamanට වඩා ලැබෙනවා නම් කැමති දේ කොටු කරන්න කියලානේ. එතකොට බලන්න එක එක යාළුවෝ එක එක දේවල් වලට තමයි කැමති. නේද? ඒ කියන්නේ ඔයාලා කැමති හැම දෙයකම අනිත් අයත් කැමතිද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. නේද? ඔයා කැමති දේවල් වලට අනිත් අය කැමති නැහැ. දැන් සමහර විට ගෙදර ඉන්න නංගි හරි මල්ලි හරි ආයෙන නංගි හරි මල්ලි හරි කැමති දෙයට නේද ඔයා කැමති වෙන්නේ නැහැ නැත්නම් ඔයාලා කැමති දෙයට නංගි හරි මල්ලි හරි කැමති වෙන්නේ නැහැ අන්න ඕක තමයි මේ රණ්ඩු වලට ප්‍රධාන හේතුවක් නේද මොකද්ද හේතුව ඔයාලා හිතාගෙන ඉන්නවා මම කැමති දෙයට ඒ කියන්නේ ඔයා කැමති දෙයට අනිත් අය කැමති වෙන්න ඕන කියලා හිතාගෙන ඉන්නේ නේද? එහෙම වෙන්නේ නැහැ පුතේ. අන්න ඒක නිසා හොඳට මතක තියාගන්න අන් අයගේ කැමැත්තට අපි ඉඩ දෙන්න ඕන. නේද? අන් අයගේ කැමැත්තට අපි ඉඩ දෙන්න ඕන. එතකොට ගොඩාක් රණ්ඩු නැත්නම් තරහ වෙන ඒවා නේ ඊට පස්සේ ගහගන්න ඒවා නේද? දැන් ඒවා හොඳයි එහෙනම් අපි දැන් එහෙනම් අපි එතන ඒ ක්‍රියාකාරකම අපි ඉවර කරා නේද? හරි. එහෙනම් අපි මෙතන යටින් ලියාගනිමු මෙහෙම. මට ඉඩමන් නිසා මම මකනවා. ආහ්
අන් අය කැමති දේටත් ඉඩ දෙමු අන් අය කැමති දේටත් ඉඩ දෙමු මේක රවුම් කරලා තියාගන්න පුළුවන් අන්නය අකමැති දේවල් ඔයාලා කරන්න ගියොත් මොකද වෙන්නේ? එතන ගැටුමක් ඇති වෙනවා. නේද? අන්නය අකමැති දේවල් නොකිරීමට, නොකීමට. දැන් සමහරව අන්නයට තරහ ගන්නවන්න මොකද කරන්නේ? අන්නය අකමැති දේවල් කරනවා. එතකොට ඒ අයට තරහ ඇති වෙනවා. ඒක ඔයාලා දන්නවනේ. නේද? ඒ වගේ දේවල් අපි නොකර සිටින්න ඕන. හොඳයි හරි දැන් තා පොඩි කතන්දරයක් කතන්දරයක් නේ පොඩි කතාවක් කියන්න හොඳද කතාවක් නෙවෙයි මේක පොඩි වැඩක් දැන් ඔයාලා හිතන්න මෙතන තියෙන්නේ එක ඉරටුවයි තියෙන්නේ මේක අරගෙන කඩන්න බලන්න හැමෝම කඩන්න පුළුවන්ද බැරිද දෙකට මැදින් කඩන්න පුළුවන් ඕ පුළුවන් පුළුවන් ඕ පුළුවන් දැන් මෙන්න මේ බලන්න මම ඉරටු දෙකයි ඉරටු තුනක් හතරක් විතර එකතු කරලා මිටියක් හදනවා මේක කඩන්න පුළුවන් වෙයිද බෑ බෑ ටිකක් අමාරුයි නේ හයි මේක බලන්න කොහෙන්ද ඉරටු මම ගොඩාරියක් එකතු කරලා නේද මේ විදිහට ඉරටු ගොඩාක් එකතු කරලා මිටියක් හදනවා දැන් කඩන්න පුළුවන් වෙයිද දැන් කොහොමදවත් කඩන්න පුළුවන් දැන් මෙහෙම හිතන්නකො පුතේ ඔයාලා දැන් මෙහෙම හිතන්නකො මෙන්න තනි මනුස්සයෙක් කරන වැඩ නේද හරියට යාලා තනි ඉරටුවක් වගේ ඕන කෙනෙකුට කඩලා අයින් කරන්න පුළුවන් ඒක යාව පරාද කරන්න හරි ලේසියයි එක්කෙනයිනේ නේද තනියම වැඩ කරොත් අන් අයට පරාද කරන්න පුළුවන් නේද තනියම වැඩ කරන අය එක්කෙනයිනේ ඉන්නේ අර ඉරටුව වගේ තමයි නිකම්ම කැඩිලා යන හැබැයි කීප දෙනෙක් හිටියොත් නේද කීප දෙනෙක් හිටියොත් මේ වගේ අත්වැල් බැඳගෙන ටිකක් කඩන්න අමාරුයි ටිකක් අමාරුයි නමුත් ඒත් බැරි කමක් නැහැ නමුත් පුතේ මේ විදියට මේ ගොඩාක් දෙනා එකතු වෙලා හිටියොත් මේ විදියට මිනිස්සු නේද ගොඩක් දෙනා එකතු වෙලා හිටියොත් ඒ අය පරාද කරන්න පුළුවන් වෙයිද බැ නේද කවදාවත් පරාද කරන්න බැරි වෙනවා අන්න සහයෝගයේ තියෙන වටිනාකම තමයි එතනින් අපිට පෙන්වන්නේ නේද මිනිස්සු එකට එක එකතු වෙලා පවුරක් වගේ
පවුරක් හැදෙන දැන් බලන්න මෙතන නේද මෙතන පවුරක් නැහැ පවුරක් කියන්නේ තාප්පයක් මේකේ මෙතන තාප්පයක්ද නැහැ නිකම්ම කල්ල දාන්න පුළුවන් නේ මෙතන ටිකක් හොඳයි ඒ වුණාට එහෙම මෙහෙම පැනලා යන්න පුළුවන් නමුත් මේ වගේ පවුරක් හැදුනොත් මිනිස් ධම්මලක් හැදුනොත් ධම්මලක් වගේ නේද ශක්තිමත් එතකොට කඩන්න බෑ පරාද කරන්න බෑ සහයෝගය කියන්නේ අන්න ඒක තමයි දැන් ඔයාලට තේරෙනවනේ සහයෝගයේ තියෙන වටිනාකමනේ සහයෝගයෙන් වැඩ කරන ඕ හරිම සතුටක් අපිට දැනෙන්නේ නේද සහයෝගයෙන් වැඩ කරනකොට සතුටක් දැනෙනවා වැඩ කරන්න ආසයි දැන් බලන්න මේ දැන් ඔයාලා ගෙදර ඉඳන් තනියම වැඩ කරනකොට ආසාව ටිකක් නැහැ නේද ඉච්චර අපිට ඉස්කෝලේදී අපි එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරනකොට අපි හරි කැමැත්තෙන් වැඩ කරන්නේ නේද දැන් ඉතින් ටිකක් අමාරුයි තනියම වැඩ කරන්න දැන් මෙන්න මේ වගේ වෙලා තියෙනවා සෙල්ලම් කරනකොට තනියම සෙල්ලම් කරන්න හිතෙන්නේ සහයෝගයෙන් කරනකොට හිමේ සෙල්ලම් මේ බලන්න මේ පින්තූර වලුත් මම පෙන්නන්න මෙන්න ඉන්න මිනිස් දම්බැල මිනිස් දම්බැල යන්නේ ඔන්න ඔය වගේ එකකට සහයෝගී පෙන්නන එක දෙයක් තමයි මේ මිනිස් දම්බැල මිනිස්සු එකට එකතු වෙලා පවුරක් වගේ වැඩ කිරීම පැහැදිලිද මිනිස් දම්බැල පුළුවන් ද ඔයාලට මිනිස් දම්බැලක් අඳින්න පුළුවන් සර් පුළුවන් එහෙනම් අපි ඊළඟ තරුව දාලා ලියාගන්නේ සහයෝගයෙන් වැඩ කරමු සහයෝගයෙන් වැඩ කරමු සහයෝගයෙන් වැඩ කිරීම පෙන්වන මිනිස් දම්බැල මිනිස් දම්බැල යටින් අඳින්න හොඳේ ලස්සනට අඳින්න ඔතන මිනිස් දම්බැල ඔයාට ගෙදරදී හදන්නත් පුළුවන් දැන් මිනිස් දම්බැලක් හදන්න පුළුවන් හැබැයි ඉස්කෝලේදී නම් අපිට ලේසියෙන්ම හදන්න තිබුණා නේද ගොඩක් ළමයි ඉන්නෝනේ ඒක නිසා පන්තියේ නමුත් දැන් ගෙදර ඉන්න ඔයාලා තනියම විතරයි මෙහෙම අයියලා අක්කලා නංගිලා මල්ලිලා අම්මලා තාත්තලා නේද සීයලා ආච්චිලා තල්ලගෙන දම්වැලක් හදලා බලන්න අත් එක තල්ලගෙන නේ තල්කයින් වෙනාද පෙන්න දෙදම දිනොන්ද දැන් අපි ගෙදරදී අඳින්න. සෞතනේ අඳින්න ඔය මාත්‍රිකාව ලියා ගන්න ඕන සහයෝගිය වැඩ කරමු කියලා. ඔව් ඔව් ඔව්. ඉස්සෙල්ලා ලියා ගන්න. නේද සර්? අම්මලි අම්මලි ලියුවා. ලියුවා. අවසන් කරනවා